කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකාපේ වෙතින් පුංචි අදහසක්. මම හිතන්නේ මේ අපි අද කතා කරන මොහොත වෙන විට මේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා ඉන්ධන ලබා දීමේ ක්‍රියාත්මක වෙච්ච වැඩසටහන සහ ඒ හරහා මතුවෙච්ච ප්‍රශ්න හරහා සෞඛ්‍ය පද්ධතිය ඉතාම දැඩි අර්බුදකාරී තත්වයකට පත් වෙමින් ඉන්න මොහොතක තමයි අපි කතා කරමින් ඉන්නේ. මෙතෙන්දි මේකේ ආරම්භයේ විදිහට අපි කතා කළොත් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් කාටවත් විසඳුම් නැති ඉදිරිපත් වෙච්ච නැති අවස්ථාවක රජ වෛද්‍යාරින්ග සංගමයේ විදිහට අලුත් විධායක සභාව ජූනි මාසයේ මැද වැඩ ආරම්භ කිරීමත් සමගම අපි මේ ප්‍රශ්නයට ඒ කියන්නේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙන්නේ නැතුව මේ ප්‍රශ්නය විසඳා ගැනීම සඳහා අවශ්‍ය කරන යෝජනා මාලාවක් අදාළ බලධාරීන්ට අපි බාර දුන්නා අපේ විධායක සභාවේ පළවෙනි කාර්ය විදිහට. ඒතර මේ යෝජනා ගණනාවක් අපි ඉදිරිපත් කළා විකල්ප යෝජනා ඇතුළුව. ඒ අතරින් ප්‍රායෝගිකව මේ මොහොතේදී ක්‍රියාත්මක කළ හැකි යෝජනා විදිහට බලධාරීන් විසින් බාරගත් යෝජනාව තමයි මේ සතියේට එක දවසක් සිකුරාදා දිනේ තෝරගෙන ඒ දිනේදී සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලංකාව පුරාම තියෙන සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් කිහිපයක් ඒ කියන්නේ ලංකාවේ තියෙන සිපෙට්කෝ ඉන්ධන පිරවුම් හල් 1200ක් 1300ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඒකින් 100කට අඩු ප්‍රමාණයක් කියන්නේ 80ක් 90ක් වගේ ප්‍රමාණයක් මුල් වටේදී තෝරගෙන ඒ හරහා සතියේට එක දිනක් ඉන්ධන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරලා මේ ප්‍රශ්නයට යම් විසඳුමක් ලබා ගන්න. Discover your Dharan. නමුත් ආරම්භයේදීම අපි දැකපු දේ තමයි මේ විසඳුම පැලස්තර විසඳුමක් කියලා. ඒ කියන්නේ මේක තිරසාර sustainable solution එකක්. එහෙම නැත්නම් තිරසාර දීර්ඝකාලීනව පවත්වාගත හැකි විසඳුමක් නොවන බව දැනගෙන තමයි මේ විසඳුම ක්‍රියාත්මක වුනේ. ඒතකොට ඒ නිසා තමයි බලධාරීන්ට කිව්වේ මේ විසඳුම ක්‍රියාත්මක කරන අතරතුරේදී විකල්ප විදිහට අපි ඉදිරිපත් කරපු විසඳුම් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා කටයුතු කරන්න කියලා. නමුත් කනගාටුවට කාරණේ තමයි මේ දක්වා කිසිදු බලධාරියෙක් අපි ඉදිරිපත් කරපු විකල්ප සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කළා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා තමයි දිගින් දිගට මේ සතියේට එක දිනක් ඉන්ධන නිකුත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. ඒතර මේ වැඩපිළිවෙල සති දෙකක් ඉදිරියට ගියා. නමුත් තුන්වෙනි සතිය වෙනකොට රටේ පැවති තත්ත්වයත් එක්ක සෞඛ්‍ය ලේකම්වරයා විසින් නිවේදනය කළා පැය 48ක කාලයක් සඳහා පහුගිය සිකුරාදා දිනේ. දැන් මේ පහු ඊයේ පෙරේදා සිකුරාදා නෙමේ, ඊට කලින් සතිය සිකුරාදා දිනේදී මේ වැඩසටහන පැය 48ක කාලයක් සඳහා කල් දාන්න වෙනවා කියලා. අපි දන්නේ ඇයි හේතුව කියලා නිශ්චිත හේතුවක් මේ දක්වා පැහැදිලි වෙලා නැහැ. රටේ පවතින තත්ත්වය කියන ආරක්ෂක තත්ත්වය සම්බන්ධ යම් යම් මතවාද ඉදිරිපත් වුණා. කොහොම වුණත් පැය 48කට කල් දාපු වැඩසටහන අවසානයේදී සතියකට පස්සේ තමයි ක්‍රියාත්මක වුණේ. වෙනත් වචන වලින් කිව්වොත් පහුගිය සති දෙකක කාලය තුළ ඉන්ධන ලබා දීමකින් තොරව තමයි සෞඛ්‍ය පද්ධතිය දුවන්න සිදු වුණේ. ඒතකොට මේ ඊයේ පෙරේදා වෙනකොට එහෙම නැත්නම් මේ අන්තිමට තිබිච්ච සිකුරාදා දිනේ වෙනකොට රටේ පවතින තත්ත්වය තමයි හෙට දිනේ වෙනකොට සඳුදා වෙන විට සෞඛ්‍ය පද්ධතිය සමස්තයක් විදිහට රටේ කඩාවැටෙන නියමිතව තිබුණා. සමස්තයක් විදිහට රටේ බහුතරයක් රෝහල් අකර්මණ්‍ය වෙලා හදිසි ප්‍රතිකාර සේවා පවා බිඳ වැටීමේ අවදානම ලක් වෙලා ඉන්න මොහොතක තමයි ඊයේ දිනේදී නැවත වටේකින් මේ ඉන්ධන ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. ඒතකොට ඊයේ සෙනසුරාදා දවසක් වුණා. සිකුරාදා දවසේ නැවත මේක ක්‍රියාත්මක කරන්න බැරි වෙච්ච නිසා ඉතාම අවාසනාවන්ත විදිහට සෙනසුරාදා දිනේ ඊයේ මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න සිද්ධ වුණා. ඒ අනුව සිපෙට්කෝ ආයතනය විසින් නිකුත් කරපු අභ්‍යන්තර චක්‍රලේඛයක් හරහා ඒ පිරෝම්හල් 96කට නැත්නම් 97කට කළ දැනුම් දීමකට අනුව ආරක්ෂක අංශවල පූර්ණ එකඟතාවයේ මත තමයි ඊයේ දවසේ මේ වැඩසටහන ක්‍රියාත්මක වුණේ. එතෙන්ද විශේෂයෙන්ම ආරක්ෂක අංශ අපිට දැනගන්න ලැබිලා තියෙන විදිහට මේ සම්බන්ධයෙන් ඒ අයගේ සැලකිලිමත් භාවය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට වගේම අනිකුත් බලධාරීන්ට දැනුම් දීලා තිබුණා. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න සහ රටේ මේ මොහොතේ පවතින ප්‍රශ්න සම්බන්ධයෙන් අවසානයේදී මං හිතන්නේ අපිට දැනගන්න ලැබිච්ච විදිහට වැඩ බලන ජනාධිපතිවරයා ඒ වගේම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා ඇතුළු ඒ සියලු දෙනාගේම ඍජු මැදිහත් වීමක් එක තමයි ඊයේ වැඩසටහන යථාර්ථයක් බවට පත් කරන්න පුළුවන් වුණේ. ඒ සම්බන්ධයෙන් රජ වෛද්‍යාරික සංගමයේ විදිහට මේ මැදිහත් වෙච්ච සියලු දෙනාට අපේ ස්තුතිය පුද කරන්න කැමතියි. මොකද සමස්ත රටේ සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙන්න ගිය එක තමයි ඊයේ දවසේ මේ වැඩසටහන යම් මට්ටමකින් සමහර තැන්වල හෝ සාර්ථක වීම හරහා අපිට යම් මට්ටමකට ඒක නතර කරගන්න පුළුවන් වුණේ.